ॐ नमः शिवाय ॐ नमः शिवाय विश्वेश्वराय नरकानिवतारणाय कर्पूरताय शशिकरधारणाय कर्पूरतिकाय धवलाय जटाधराय दारिद्रुखदहनाय नमः शिवाय मुकुटेश्वराय पादाय गणेश्वराय गीतप्रियाय वशंभेश्वराहनाय मातांगचरणसनाय महेश्वराय दारिद्रुखदहनाय नमः शिवाय උතුම් වූ ඊශ්වරදී මහරජ උත්තන් වහන්සේ පිළිබඳව මගින් විමසනම උන්වහන්සේට පහන් තැබිය යුතු ආකාරයේ ඒ පහන් තැබිය යුතු වේලාවල් උන්වහන්සේට පහන් තැබිය යුතු වේලාවල් ගැන සඳහන් කරනකොට විශේෂයෙන්ම කියන්න පුළුවන් 12:24ත් 12:36ත් කියන මේ කාල සීමාව තමයි උන්වහන්සේගේ විශේෂ බැල්මක් ශ්‍රී ලංකා ධර්මී තලයට පතිවිදෙන වේලාව මේ වේලාවට තමයි වඩා සුදුසු පහන් මාලා තැබීම. ඒක නිසා ඒ වෙලාව තෝරගන්න පහන් මාලා තැබීම සඳහා. ඒ වගේම ඊශ්වර දෙවියන්ට පහන් තබන අය මතක තියාගන්න හරක් මස් භාවිතයෙන් සම්පූර්ණයෙන් වළකිය යුතුයි. හරස් මස් භාවිත කරන්න එපා. මොකද ඊශ්වර දෙවියන්ගේ වාහනය කියලා ඔබ හැම දිනම දන්නවා. ගවයා. ඒ නිසා හරක් මස් භාවිත කරන්න එපා. මේ හරස් මස් භාවිත කරන අයට ඊශ්වර දෙවියන්ගේ පීඩ ලබා ගැනීමට බොහෝ දුෂ්කරයි. ඒ වගේම තමයි උන්වහන්සේ පවිත්‍ර භාවයට බොහොම කැමති. විශේෂයෙන්ම අග්නි පූජාවල් තමයි උන්වහන්සේ වෙනුවෙන් පවත්වන්නේ. බොහෝ විට ඔබ දැකලා ඇති ඔය කෝවිල් වගේ ස්ථානවල වෙනමම ස්ථානයක් තියෙනවා උන්වහන්සේට අග්නි පූජාව කියන්නේ. මොකද අග්නි දෙවියන් හැටියට තමයි උන්වහන්සේ හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේ ඊශ්වර දෙවියන් නර්තනාධිපති දෙවියන් හැටියටත් ඒ වගේම මන්ත්‍රාධිපති හැටියටත් ඊශ්වර දෙවියන් සලකනවා. ඉතින් ඊශ්වර දෙවියන්ගේ පිහිට බැල්ම ආශිර්වාදයෙන් බොහෝ දෙනෙකුට ග්‍රහ දෝෂ නිවාරණය කරගන්න පුළුවන්. ඒ වගේම යක්ෂ භූත වඳුරු මේ නොයෙකුත් ආකාරයේ කටයුතු වලදී ඊශ්වර දෙවියන්ගේ පිහිට බැල්ම ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම මේ පහන් තැඹීමේ බලාපොරොත්තු වන අයට මම කාල වේලාව සඳහන් කරේ. ඒ කාල වේලාවලදී උන්වහන්සේට අධ්‍යාකාර පවිත්‍රව කටයුතු කිරීමේදී ඔබට කිසිදු කරදරයකින් බාධකින් තොරව උන්වහන්සේ පිහිට බැල්ම ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊශ්වර දෙවියන්ගේ පිහිට බැල්ම ආශිර්වාදයෙන් පහන් මාලා දල්වන ඒ කටයුතු කරන අය නිරන්තරයෙන්ම මතක තියාගන්න උන්වහන්සේගේ පහන් මාලා තියෙන ස්ථානයේ විභූති කියලා බෙහෙත් කරුවන් ලබා ගන්න පුළුවන්. ඒ විභූති ටිකක් යම් භාජනයක දාලා උන්වහන්සේගේ ඒ පහන් තබන ස්ථානයේ තැන්පත් කරන්න උන්වහන්සේට පහන් තැබීමේදී මේ විභූති වලින් ඒ ස්ථාන කීපයක මේ ඇඟිලි තුන අරගෙන තමන් මේ ආකාරයෙන් ඒ සලකුණු ටික තියාගෙන කිරීම තමයි උන්වහන්සේට විශේෂ ගෞරවයක් හැටියට සලකන්නේ. ඒ වගේම ඊශ්වර දීමාගරාජයන් වහන්සේගේ ආශිර්වාදය ලබන අයට විශේෂයෙන්ම භාවනා කටයුතු කිරීම සුදුසුයි. ඒ වගේම උන්වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වන සියලු දෙනාට උන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ආශිර්වාදය ලබාගත යුතු ආකාරය මම ඔය සඳහන් කරපු ආකාරයටම තමයි ඒ පහන් මාලා තබන අයට ඒ කාල වේලාව මම සඳහන් කළා. ඒ විදිහට ඒ කටයුත්ත කරගැනීමට ඔබට විදහසක් සැලැස් වෙනවා. ඒ වගේම මන්ත්‍රාධිපති හැදින් සිටින උන්වහන්සේගේ නාම මාත්‍රයෙන් මුල් කරගෙන තමයි බොහෝ වෙලාවට යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වල නියැලෙන්නේ. ඒ අයත් හැකි සෑම අවස්ථාවකම උන්වහන්සේගේ ප්‍රධාන දේවස්ථාන වලට ගිහිල්ලා උන්වහන්සේගේ පිහිට බැල්ම අරගෙන ඒ කටයුතු කිරීමේදී තමන්ගේ කටයුතු සාර්ථක කරගෙන යාමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙලගිරි පර්වතයේ යහතින් දිවස් කරුණාකර බලා වැඩවදාරන්නා වූ උන්වහන්සේ උතුම් වූ ගණේශ්වර දෙවියන්ගේ කතරගම හන්දේශ්වර දෙවි හාමුදුරන්ගේ පියාණන් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් උන්වහන්සේගේ අල්බල් මාස්වාදී ලැබෙන අයට කතරගම දෙවියන්ගේ ගණේශ්වර දෙවියන්ගේ පිහිට බලම විශේෂයෙන්ම ලබා කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම කතරගම යන බැතිමතුන්ට මගේ හිතවත් බැතිමතුන් මම මතක් කරනවා. කතරගම වන්දනාමාන කටයුතු වලට යෑමේදී විශේෂයෙන්ම ඊශ්වර දෙවියන්ට පන්රක් තියලා පන්රක් උන්වහන්සේගේ ඒ ඊශ්වර දෙවියන්ගේ දේවස්ථානට ගිහිලා පන්රක් දාලා උන්වහන්සේට වන්දනාමාන කිරීමෙන් කතරගම දෙවියන්ගේ
විශේෂ පිහිටක් ලබා කර ගැනීමට පුළුවන්. බොහෝ දිනක් නොකරන දෙයක් හැටියට මම මේක දකින්නේ. මොකද කතරගම යන අය කතරගම දෙවියන්ට වන්දනාමාන කටයුතු කිරීමේදී සිදු නොකරන දෙයක් තමයි මේ ඊශ්වර දෙවියන්ට වන්දනාමාන කිරීම. ඒ වගේම තමයි වල්ලි මාතා වන්දනාමාන කිරීම. මේ දෙකම කතරගම යන අය අනිවාර්යයෙන් සිදු කළ යුතු දෙකක්. ඒක නිසා මතක තියාගන්න, ඊළඟ වතාවත් කතරගම යනකොට ඊශ්වර දෙවියන් සිටිනා වූ දේවස්ථානට ගිහිල්ලා උන්වහන්සේට පන්රක් තියලා වැඳ නමස්කාර කරලා කතරගම දෙවියන්ගේ ලැබිය යුතු සියලුම ආශිර්වාද ළඟා කර දෙන්න පිහිට වෙන්න කියලා ඉල්ලා සිටින්න. ඒක විශේෂ වරප්‍රසාදයක් වෙනවා. ඒ වගේම වල්ලි මාතා දිව්‍යාංගනා උන්වහන්සේටත් පන්රක් වෙන් කරලා උන්වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන්න උන්වහන්සේ පිහිට වෙන්න කියලා ඒ කටයුතු අනිවාර්යයෙන් සිද්ධ කළ යුතුයි. ඒ වගේම කඩවර දේවාලටත් ගිහිල්ලා කොණ්ඩරක් දාලා උන්වහන්සේගෙන් තිල්ලන්ට කතරගම දිවියන්ගේ ආශිර්වාදය අපිට ලබා දෙන්න කියලා ඒ කටයුතු කිරීමේදී විශේෂ වරප්‍රසාද තමන්ට හිමි වෙනවා. ඉතින් මේවා නොදන්න මගේ බැතිමතුන්ටයි මම කියලා දෙන්නේ. ඉතින් ඔබ මේ කටයුතු කිරීමේදී මම මේ කිව්වා වූ කරුණු කාරණා හරි ආකාරයට හිතේ ධාරණය කරගෙන ඒ කටයුතු කිරීම වඩාත් සුදුසුයි.